විරාමයෙන් පස්සේ නැවතත් එකතු වෙලා ඉන්නේ CSN හිමිදිරියත් එක්කයි. ෆන් ෆිට්නස් තමයි අපි බැලුවේ. චන්දන මේ සිකුරාදා හිමිදිරිය කිව්වහම විශේෂ තැනක් හිමි වෙනවා නේද මේ ජ්‍යොතිෂයට. ඔව්. දැන් මේ දවස්වල අපි කාගේ කාගේත් වෙලාව බලා ගන්න එක හොඳයි කියලා හිතෙනවා මේ සිද්ධ වෙන දේවලුත් එක්ක විශේෂයෙන් ක්‍රීඩා පිටියේ තී අර අපි මුලින් කතා කරා වගේ අවාසනාවන්ත සිදුවීමක් වුණා. දැන් ඒ ගැනත් අපි නියම් කතා කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මොකද මේ ක්‍රීඩකයෙකුට මෙහෙම වෙන්න පුළුවන්ද? එහේ මේක ජ්‍යොතිෂයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන අපි අද කතා බහ කරන්නත් බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. ඉතින් ඒ ගැනත් අවදියෙන් ඉන්න. මොකද මේ සම්බන්ධය අපි නිරවුල් කරගමු. ඇත්තටම මෙහෙම එකක් තියෙනවද කියලා. ඉතින් අපි මේ ආරම්භ කරන්න යන්නේ ජ්‍යොතිෂය. ඉතින් සුපුරුදු විදිහටම අදත් අපිත් එක්ක එකතු වෙනවා ප්‍රවීණ ජ්‍යොතිෂවේදී නාමල් ප්‍රියංකර මහත්මයා. ආයුබෝවන් කියලා පිළිගන්න. ඔව් බුයිනි, දැන් මෙහෙමද අපි ගිය සතියේ කතාබහ කරමින් හිටියපු කාරණයක දිගුවක් මේ සතියේදී අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. අපි ගිය සතියේ කතාබහ කරා මේ ඇත්තරම ජෝර්ෂය නැකත් විශ්වාස නොකර ජීවිතේ ජය ගන්න පුළුවන්ද කියලා. අපි එතනින් තමයි කතාව නැවැත්තුවේ. අපි අද එතනින් ඉඳලා පටන් ගමු. මං පෞගේ සතියේ කිව්වා, ඒ කියන්නේ දැන් අපි මං උදාහරණයක් සහිතව පැහැදිලි කරා මේ සම්බන්ධව. අපි හිතමු යම්කිසි පුද්ගලයෙකුට මේ කියන්නේ අඳුරු වෙලාවක කැලෑවක් මැදින් ගමනක් යන්න උනා කියලා. මේ වගේ අවස්ථාවකදී යම්කිසි පුද්ගලයෙකුට මේ ගමන යන්න පුළුවන්, මේ අඳුරෙම යන්න පුළුවන්. නමුත් සිදුවෙන්නේ මේ මනුස්සයා කියන්නේ වැටෙන්න පුළුවන්, සතුන් කන්න පුළුවන්, ගස් කල් වල වැටෙන්න පුළුවන්, බොරු වලවල් වල වැටෙන්න පුළුවන්, ඒ ආදී වශයෙන් වෙන්න පුළුවන්. නමුත් තවත් කෙනෙකුට මේක මේ ගමන යන්න ටෝච් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ ටෝච් එක අරගෙන යන මිනිස්සයාට පේනවා මොනවද තියෙන බාධක, ගස් කල් වල වැටෙන්නේ නැතුව වදින්නේ නැතුව හිමීට මේ ගමන යන්න පුළුවන්. ඉතින් මේකේ දෙකේ වෙනස මේකයි. දැන් ජ්‍යොතිෂයේ විශ්වාස කරන්න ආසා ජ්‍යොතිෂයano වැඩකටුතු කරන්න හරියට මේ ටෝච් එකක් අරගෙන මේ අඳුරු ගමන අඳුරු පාරක අඳුරු වේලාවක ගමනක් යනවා වගේ. නමුත් ජ්‍යොතිෂය විශ්වාස නොකරන පුද්ගලයා හරියට ටෝච් එකක් නැතුව කලවරේ යනවා වගේ. හැබැයි මේ ගමන යන්න පුළුවන්. කලවරේ වුණත් මිනිස්සුන්ට යන්න පුළුවන් නේ. නමුත් සමහර විට මේ මිනිස්සයාට කිසි බාධාවක් නැවී යන්නත් පුළුවන්. ඒ අර පූර්ව කර්මය. දැන් මම මේකනේ මේක කර්මානුගත දේවල් විස්තර කරන මේ විද්‍යාවක් කියලා. මේ ජ්‍යොතිෂය කියන්නේ තනිකර පූර්වලද පෙර කරනද කුසල් අකුසල් වල පළ දෙන අන්දම විදහා දක්වන විශයක්. ඒ නිසා දැන් අර මිනිස්සක හොඳ කර්ම ශක්තියක් තියෙනවා නම් පූර්ණ කර්ම බලයේ හොඳ කෙනෙක් නම් සමහර විට අඳුර ගියයි කියලා මොනවත් වෙන්නේ නැහැ. එයාගේ වැඩ කටයුතු සාර්ථක වෙනවා. නැමත් සමහර විට ටෝච් එක අරන් යන මිනිස්සයා යම් කිසි දේවල් වලට පොඩි පොඩි දේවල් වලට වෙන්න පුළුවන්. නමුත් ඒ මිනිස්සයා අපි ගොඩක් අර වෙන්න තියෙන අවධානම අඩුයි. ඒ කියන්නේ අර කුසල් අකුසල් තමයි. දැන් අර ටෝච් එක අරන් යන පුද්ගලයා සාමාන්‍යයෙන් අර පෙරපින් බලන මේ අඩු කෙනෙක් නම් ඒත් දැන් ඔක අරන් ගියා කියලා පොඩි පොඩි දේවල් වෙන්න පුළුවන්. අපි ඕන තරම් වෙන එකත් බල කරන දේවල් වලටත් එහෙම වෙනෝනේ. නමුත් මේක වෙන්නේ මේ අර කර්මය පළදීම තමයි වෙන්නේ. එහෙම නැතුව දැන් අපි මොන හරි වෙන්න තියෙන දෙයක් සම්පූර්ණයෙන් වෙන්න තියෙන දෙයක් වළක්වන්න අමාරුයි. දැන් අපි දැන් ওই අගුණයක් කියලා කියමු. දැන් අගුණයක් කියන කාට අපි ශාන්ති කර්මයක් කරනවා. මේ ශාන්ති කර්මය කරන්නේ දැන් අපි වහින වෙලාවට කොඩයක් දාන ඕනේ. කොඩයක් දානකොට අපි මූලික වැහි පොදෙන් අපි ආරක්ෂා වෙනවා. නමුත් අපි සම්පූර්ණයෙන්ම නොතමනවා කියන්න බෑනේ. අපිට ඇඟට පොද වැටෙනෝනේ, සීතල දැනෙනෝනේ. ඉතින් ඒ වගේ මේ ග්‍රහාපලේ පළ දෙනවා. නමුත් ශාන්ති කර්මයක් තුළින් අර වැස්සට කොඩයක් දාමු වගේ සහනයක් මූලිකව වෙන මේ අපල වලින් වළක්ව ගන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ ওই ප්‍රශ්නේදී යන්න පුළුවන්. නමුත් යම් කිසි අවධානමක් තියෙනවා. ඉතින් ජීවිතය ගත්තොත් එහෙම මේ වගේ කෙනෙකුට වියදම් වැඩි වෙන්න පුළුවන්, අලාභානි වෙන්න පුළුවන්, මේ නොයෙකුත් කාලවලදී සතුරු කරදර ඇති වෙන්න පුළුවන්. අර මේක දැනගෙන යන පුද්ගලයා මේවා අවම කරගෙන ජීවිතය ජය ගන්න පුළුවන්. ඒක තමයි වෙන්නේ. එතනදී මේ නමල් ප්‍රියංකර මහතාණනි මේ බොනි අපි ඊට කලින් අපේ දුරකථන අංකය සඳහන් කරමු. 2879600 2879600 කියන දුරකථන අංකයට කතා කරලා ජ්‍යොතිෂ පිළිබඳව ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් පුළුවන් අද අපිට කතා කරන්න. ඔව් ඔබ සඳහන් කරා දැන් මේක මේ වනයක් මැදින් කළුවරේ යනවා නම් මේ අපිට අතර හම්බෙන ටෝච් එකක් වගේ දෙයක් කියලා. දැන් එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේක මේ අපි හඳහන බලනවා කියන එක හෝ මේ කේන්දරය බලනවා කියන එක මේ මොන කාලවලදීද කරන්න ඕනේ? අපි මේ ගමන යනවා. දැන් එතකොට අපි හැමනම් කොයි කාලෙද අපිට මේක කාලයක් තියෙනවද? මේ කාලෙදී අපි මේක බලා ගන්න ඕනේ. මේ එහෙම නැත්නම් මේ ගමන ආරම්භයේදී බැලුවොත් ඇති
අන්න එහෙම කාලයක් තියෙනවාද අපි මේ ගැන අවම වශයෙන් අවුරුද්දකට සැරයක්වත් මේ කේන්දරේ බලා ගැනීම වැදගත් වෙනවා මොකද දැන් සමහර වෙලාවට දැන් අපි ග්‍රහ මාරු තියෙනවා දැන් සාමාන්‍ය රවි කියන ග්‍රහය මාසයේ කුජ දවස් 45 ඒ විදිහට ග්‍රහයක එක දැන් ගුරු කියන ග්‍රහය අවුරුද්ද එක රාශියක ඉන්නේ රාහු අවුරුද්ද එකමාරයි සෙනසුරු අවුරුද්ද එකමාර ආදී වශයෙන් මේ රාශි චක්‍රයේ මේ ග්‍රහයක එක කාල සීමාව තුළ වෙනස් වෙනවා ඒ නිසා අවම වශයෙන් අවුරුද්දකට සැරයක්වත් කේන්දරේ බලා ගත්තා නම් හොඳයි ඊට අමතරව දැන් අපි නරක කාල සීමාවක් යනවනම් අගුණ කාලයක් අපි එතකොට 6 මාසයකට සැරයක්වත් කේන්දරේ බලා ගන්න එක හොඳයි ඇත්ත වශයෙන්ම දැන් ඇත්තටම කේන්දරයක් බලනකොට තනි පුද්ගලයා නෙමෙයි මේ පවුලෙම කේන්දරයක් බලා ගැනීම තුළින් වඩාත් ප්‍රතිඵලයක් ගන්න පුළුවන් මොකද සමහරට අම්මට තාත්තට දරුවන්ට ඔක්කොටම අගුණ නම් මේ අවස්ථාවේදී යපල පළදීම වැඩි නැත්තම් ඔය දැන් තනි පුද්ගලයෙකු බැලුවම අර පවුලේ අනිත් අය නිසා සමහර විට ඒ අය මුල් කරගෙන කටයුතු කිරීමෙන් අපිට මේවා මගහරවා ගන්න පුළුවන් නේ දැන් අපි උදාහරණයක් කියන්නේ දැන් සමහර පුද්ගලයෝ ඉන්නෝ සල්ලි තියෙනවා නමුත් මේ ගෙයක් හදන්න අවශ්‍යතාවයක් නැහැ මොනතරම් මුදල් තියෙනවෝ ගෙයක් ගන්න වාහනයක් ගන්න නැහැ ඔය පහින් යනවා එක්ක බස් එකේ යනවා ඒ කියන්නේ මේ මුදල් තිබුණට සැප විඳින්නේ නැහැ ඒ කියන්නේ සැප විඳින්න වින් කරලා නැහැ ඕනතරම් සමාජයේ වගේ හැඉන්නෝ ඉතින් සමහර වෙලාවට දැන් එයාගේ නෝනාගේ කේන්දරේ විරුද්ධක කේන්දරේ නිවාසලාභියෝගයක් තියෙන්න පුළුවන් නමුත් අර ඒ කේන්දරේ මුල් කරගෙන නැකතක් හදලා ඒකෙන් අර සාර්ථක ප්‍රතිඵලයක් ගන්න පුළුවන් ඒක නිසා දැන් මේක වැදගත් වෙනවා මේ ෆැමිලි එකේ මේ තමන් මේ පවුලෙම කේන්දර සටහන් බලලා අඩුම තරමින් අවුරුද්දකට සැරයක්වත් මොන හරි කළ යුතු ශාන්ති කර්ම තියෙනවා නම් ඒව කරගෙන ඒ වගේ මේ අපල කාලයක් තියෙනවා නම් ඒව මගහරගෙන දැන් සමහර වෙලාවට ඒ පවුලේ ඉන්න පුළුවන් දරුවෙක් ඉන්න පුළුවන් ඉතාමත් වාසනාවන්ත මොනවාරි ගෙදර වාහනයක් තියෙනවා. සමහර වෙලාවට අර දරුවා මුල් කරගෙන ඒ දරුවගේ නම හොඳ නමක් වෙන්න ඕන. දැන් නම කිව්වම ඒ නමක් තියෙන්න ඕන ඇත්තටම අපි ජෝතිෂානුකූලව. දැන් මේ අපි සාමාන්‍යයෙන් අකුරු විතරයිනේ ගන්නෙ. එහෙම නම් තියලා හරියන්නේ නැහැ. අකුරු නෙමෙයි ඒක සුසු ගණයක් තියාගෙන ළමයාගේ උපන් වෙලාවට අදාළව තමයි නම තියන්න ඕනේ. ඒ වගේ නමක් නම් ළමයට තියෙන්නේ අර ඒ නම වගේ යොදාගෙන උනත් මේක ප්‍රතිඵල ගන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම කියනකොට අර පියාගේ නැකතත් එක්ක අර ළමයාගේ නම ගැලපෙන්නත් ඕන. ලොකු සංකීර්ණ දෙයක්. නමුත් ඒක අර නිවැරදිව කරනවා නම් ඒ වගේ දේවල් තුලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා දාන කරන්න පුළුවන්. චන්දන අපි ආපහු ක්‍රීඩා පැත්තට යමු. මම කැමති ඔබතුමාගේ දැනගන්න අපි පහුගිය දවස්වල මේ පිළිබඳව කතා කරා. ක්‍රීඩකෙක් බිහි කරන යෝග පිළිබඳව අපි කතා කරානේ. ඉතින් මම කැමති දැනගන්න අපි මේ කතා කරපු යෝග වලට අමතරව තවත් විශේෂ යෝග මොනවා හරි තියෙනවද? තවත් ගොඩාක් යෝග තියෙනවා. මම හිතන්නේ අපි කතා කරා දීඝා යෝග, තීඝා යෝග, චතුර්ඝා යෝග පංචමහා යෝග ඊට අමතරව අපි කතා කරා තිලෝචන යෝගය ඡණ්ඩ යෝගය කාහල යෝගය වගේ පෞගේ දවස්වල ඒ වගේ යෝග කීපයක් කතා කරා. ඉතින් මේ ජ්‍යොතිෂය කියන්නේ ඉතාමත් සංකීර්ණ පුළුල් විෂයක්. ඉතාම යෝග කොම යෝග ගොඩාක් තියෙනවා. ඉතින් අපි මේ යෝග ගැන කතා කරන්න මේ මම හිතන මාස ගාණක් යයි අපිට. අපි ඒක නිසා දැන් යෝග කීපයක් තවත් මේ ක්‍රීඩාවට අදාළ යෝග කීපයක් අද කතා කරමු. මම අද කතා කරනවා පරාක්‍රම යෝගය කියලා යෝගයක්. මේක වෙන්නේ අපි දැන් මම හිතන්නේ පහුගිය දවස්වල මේ පහුගිය සතිවලත් කිව්වා මේ තුන්වැන්න කියන්නේ වික්‍රමස්ථානය කේන්ද්‍රයක පළවෙනි දෙවෙනි තුන්වෙනි කොටුව. කියන්නේ පළවෙනි කේන්ද්‍රස්ථානයයි හතරවෙනි කේන්ද්‍රස්ථානයට මෙහා කොටුවට කියන තුන්වැන්න කියලා. මේකෙන් තමයි වික්‍රමය. ඒ කියන්නේ අපිට සමාජයේ තියෙන පිළිගැනීම ඇති කරන කොටුව. මෙන්න මේ වික්‍රමස්ථානයේ අධිපතිය. දැන් එක එක ලග්නවලට ඒක වෙනස්. දැන් අපි මේෂ ලග්නේ ගත්තොත් වික්‍රමස්ථාන අධිපතිය වෙන්නේ තුන්වැන්න අධිපතිය වෙන්නේ මේෂ වෘෂභ මිතුන බුධ. වෘෂභ ලග්න ගත්තොත් වෘෂභ මිතුන කටක. එතකොට තුන්වැන්න අධිපතිය වෙන්නේ සඳු. මිතුන ලග්න ගත්තොත් මිතුන කටක සිංහ. මිතුන ලග්නෙට තුන්වැන්න අධිපතිය වෙන්නේ රවි. කටක ලග්න ගත්තොත් කටක සිංහ කන්‍යා. තුන්වැන්න අධිපතිය වෙන්නේ බුධ. ඔය ආදී වශයෙන් එක එක ලග්නවලට මේ තුන්වැන්න අධිපතියෙක් ඉන්නවා. මේ තුන්වැන්න අධිපතිය දැන් අපි කේන්දර කොටුවට අමතරව දැකලා තියෙන නවාංශකය කියලා තවත් කොටුවක් තියෙනවා. එහා පැත්තේ දැන් ලග්නේ ඊපස් නවාංශකේ. මෙන්න මේ නවාංශක කොටුවේ මේ තුන්වැන්න අධිපතිය බලවත් වෙන්න ඕන. නවාංශක කොටුවේ මේ තුන්වැන්න අධිපතිය බලවත් වෙලා දැන් මම හැමදාම මේ කුජ ගැන කතා කරනවා අඟහරු. කේන්දරේ අඟහරුත් බලවත් වෙන්න ඕන. මේ කුජ කියන ග්‍රහය තමයි කෙනෙකුගේ ඉදිරියට යන ගතිය. ධෛර්යවන්ත මිනිස්සුෙක් බිහි කරන්නේ මේ අඟහරු. ඒක නිසා කේන්දරේක කුජ බලවත් වෙලා තමයි මේ වික්‍රමස්ථාන අධිපතිය නවාංශකේ බලවත් වෙන්න ඕන. එහෙම වුණාම මේ පරාක්‍රම කියලා යෝගයක් එදෙනවා. මේ යෝගය මහත් ධෛර්යවත් පුද්ගලෙක් බිහි කරනවා. අන් අයගේ පැසසුමට ලක් වෙනවා. බාධක මැදගෙන ඉදිරියට යාමේ හැකියාව තියෙනවා. ඉතින් මේකත් මම හිතන්නේ ක්‍රීඩකයෙකු බිහි කරන හොඳ යෝගයක්. මේ යෝගයේ දුන මේක අපේ අත්දැකීම් වලින් දන්නෝ
හොඳ ක්‍රීඩා කෞශල්‍යයක් හොඳට මේ තරඟ වලට ඉදිරිපත් වෙන්න ඊළඟට අභියෝග ජය ගන්න ඉදිරියට යන්න ඒ වගේ ගතිගුණ මේ වගේ මේ යෝගය තුළින් මේ පිටින බව අත්දැක තියෙනවා බලය තුර පරාක්‍රම යෝගේ අපි දකින ඔබ බලන් ඉන්න ඔබ ඔබ දන්න ක්‍රීඩකයින් ඉන්නවා නම් ඔබ දන්න පුද්ගලයන් ඉන්නවා නම් මේ අපි කියමු චරිත ලක්ෂණ තියෙනන්නේ යෝගය තියෙන කෙනෙක් කියලා ඔබට අනුමාන කරන්න හැකියාව තියෙනවා වඩා හොඳින් තහවුරු කරගන්න පුළුවන් දෝෂජස්ණයක් ළඟට ගියොත් දැන් අපි මේ ලබන ඉදිරි සතිවලදී මේ ක්‍රීඩකයන් මේ අපි මේ මේ අපිත් එක්ක සම්බන්ධ කරගෙන මේ යෝග විද්‍යා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඔව්. අපි තවත් ඒ වගේම යෝගයක්. ඔව්. අපි තවත් යෝගයක් කමු ධර්ම යෝගය. අපි මේ ධර්ම යෝගය කිව්වම නම්ිනුත් ධර්මනේ. දැන් අපේ නවවැන්නාධිපති තමයි නවවැන්න තමයි අපේ පෙරපින ගැන කියන්නේ. පෙරපින ගැන කියන්නේ නවවැන්න. එතකොට මේ නවවැන්නාධිපති දැන් සාමාන්‍යයෙන් අහලා තිනේ මේ බ්‍රහස්පති කියන මුදන් බ්‍රහස්පති ලබලා ගුරු ලබලා ඒ කියන්නේ ගුරු කියන්නේ මේ කේන්දරයක තියෙන හොඳ ග්‍රහයෙක්. එතකොට සිකුරු කියන්නේත් ඒ වගේම ග්‍රහයෙක්. මෙන්න මේ ගුරුයි සිකුරු එක්ක නමවැනි භාවයේ 11 වෙනාධිපතිය සම්බන්ධ වුණොත්. 11 කියන්නේ මේ ධනය. ඒ කියන්නේ අපට මුදල් ලැබෙන ක්‍රම ගැන කියන්නේ 11 වෙනි. එතකොට බ්‍රහස්පති කියන හොඳ ග්‍රහයයි සිකුරුයි කියන හොඳ ග්‍රහයයි මෙන්න මේ ධනය ගැන කියන්නේ 11 වෙනාධිපතියයි 3 දෙනාම. පෙරපින් කියවෙන භාවයේ නමවැන්නේ. ඒකට සම්බන්ධ වුණොත් එහෙම ඒකට කියනවා ධර්ම කියලා යෝගයක්. මේක තවත් බලවත් වෙනවා අයස්ථානය කියන්නේ දෙවැන්නට. දැන් ඉස්සරහට අපි 요거 ගැන කතා කරමු. මේ දෙවැනි භාවයේ අධිපතිය මේක දැක්කොත් දැන් ගුරුයි සිකුරුයි 11 වෙනාධිපතියයි නමවැන්නේ ඉන්නේ. ඉඳලා දෙවැන්නාධිපතිය විසින් දකින්න. දෙවැන්න කියන්නේ දැන් මේෂ කිව්වොත් ඍෂභ තමයි දෙක එකේ සිකුරු. ඍෂභ කිව්වොත් දෙවැන්න මිතුන. ඒ කියන්නේ බුද. මිතුන කිව්වොත් දෙවැන්න අධිපතිය සඳු. අන්නේ දෙවැන්න අධිපතිය විසින් දකින්නවා. දකින්නවා කියන්නේ දැන් එක එක ග්‍රහයාට දෘෂ්ටි තියෙනවා. දැන් ඕනම ග්‍රහයක් ගත්තොත් හත් වෙන දකින්නවා. දැන් අපි දැන් අගහරු කියන ග්‍රහය දැක්කොත් ඉන්න තැනින් 4 7 8 වගේ දකින්නේ. දැන් සෙනසුරුව කියන ග්‍රහය දැක්කොත් ඉන්න තැනින් 3 7 10 වගේ දාන්නේ. ඒ වගේ දැන් ඒක කියන්නේ කිව්වොත් පුළුල් පරාසයක් වෙනවා. මේ ජ්‍යොතිෂ්‍යවේදිකේ සහාය ලබා ගන්න වෙනවා. ඒ දෙවැන්න අධිපතිය දැන් ඕන 7 7 වෙන දකින්න ඕන කෙනෙක්. එතකොට දෙවැන්න අධිපතිය විසින් මේ ගුරු සිකුරු 11 වෙනි අධිපතියගේ ත්‍රිග්‍රහ යෝගයක්. ග්‍රහය 3 දෙනාම 9 වෙනි ඉන්න ඕන. දෙවැන්න අධිපතිය දකින්න ඕන. අන්න එතකොට තමයි මේ ධර්ම කියලා යෝගයක් සම්පූර්ණ වෙන්නේ. ඔව්. නාම ප්‍රියංකර මහතානි ලහිරු ඉන්නවා පානදුරෙන් සම්බන්ධ වෙනවා අපිත් එක්ක ඔහුට තියෙනවා මේ ගැටලුවක් මේ අපි කතා කරන විශේෂ සම්බන්ධයෙන්. සුබ දවසක් ලහිරු. ඔව් ලහිරු ඔව් ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න ලහිරු. මට තියෙන්නේ මගේ විවාහයයි මගේ රැකියාවේ ගැනයි පොඩ්ඩක් මගේ හදාගෙන බලා ගන්න පුළුවන් කියලා. පුළුවන් කියන්න ඔබේ කොටසටම කියන්න පුළුවන්ද? එකේ නෑ. ලග්න කියන්න? සිංහ ලග්න සිංහ. ඔව් එකේ නෑ. දෙකේ නෑ. තුනේ සනි ප්ලූටෝයි. සනි ප්ලූටෝ. ඔව්. හතරේ ගුරුයි යුරේනසුයි. පහේ කේතු නෙප්චුන් තියෙන්නේ. හයේ බ්‍රහස්පති. හතේ රවි. අටේ කුජ සිකුරු. නවේ චන්ද්‍රයා. දහයේ නෑ. අටේ රවිනේ. ඔව් අටේ රවි. ඔව්. හතේ රවි තියෙන්නේ. අටේ තියෙන්නේ කුජයි සිකුරුයි. හතේ ගුරු නෙවෙයිද? හයේ ගුරු තියෙන්නේ. හයේ ගුරු හතේ රවිනේ. රවි. ඔව්. අටේ කුජසිකුරු. කුජසිකුරු නමේ චන්ද්‍රයා 10 නෑ 11 රවි රාහු. දැන්ට යන උපන් නැකත? උපන් නැකත අස්විද. අස්විද. ඔව්. කීවෙනි පාදේද? පාදේ නම් දන්නේ නැහැ හරියට. උපන් දිනේ? පළවෙනි පාදේ 1983 2018. අවස 6යි 14ට. අස්සෙදනකදී පළවෙනි පාදයේ බුද මහදසාවේ කේතු මහදසාවෙන් ඉපදිලා තියෙන්නේ. කේතු මහදසාව ඉස්සරහට කොච්චරද කියලා දන්නේ නැහැ නේ? කේතු මහදසාව ඔව් ලහිරු ඔහම දුරකතේ නැඳින්න අපි වෙලාව බලලා නැවත සම්බන්ධ වෙනවා. ඔව් ලහිරුගේ ප්‍රශ්නයට උත්තරේ. ඔව්. දැන් ඔබතුමාට සාමාන්‍ය දල වශයෙන් ගත්තොත් සඳු මහදසාව යනවා ඇත්තනේ මේ දවස්වල?
Hello. Lahiru randinnawad durakata? Santu mahata sawa yanne. Oh. Oh. Tama avivahakai. Oh. Oh. Obathumage me grahacharyayane obathumata honda me utsahawanta gati tiyena dairawanta sahakariyak me labenna wasanawa tiyena. Mokada ravi grahayane hatthanne inne. Lagnaadhipati hatthanne inne ravi. එතකොට රවි කියන ග්‍රහයා අපි මේ පහුගිය කාල සීමත් කතා කරා හොඳ උත්සාහවන්ත ධෛර්යවන්ත නායකත්වයක් තියෙන ග්‍රහයෙක් කියලා. එතකොට රවිගේ බලය අනුව ඒ වගේ උනන්දු උත්සාහය කැපවීම තියෙන විවාහයක් ඔබ මේ ඔබට වෙන්න පුළුවන්. මේක දැන් විවාහය සිදුවන කාලය සම්බන්ධව කතා කරන්න ඇත්තටම අපි මේ පූර්ණ කේන්ද්‍ර පරීක්ෂාවක් අවශ්‍ය වෙනවා. අපි ඉදිරි කාල සීමාවතුළදී සම්පූර්ණම ඔබතුමාගේ දැන් මේ උපන් වේලාවට අදාළව කේන්දරේ හදලා මේක ගැන විස්තරයක් කියන්න පුළුවන්. දැන් මේකෙන් අපිට මේ දල විස්තරයක් විතරයි මේ අවස්ථාවේ දෙන්න පුළුවන් වෙන්නේ. මොකද ඔබතුමා අර දැන්ට තියෙන දසාව දන්නෙත් නෑනේ. ඒක නිසා මේ මේකට සම්පූර්ණ විස්තරයක් මට මේ ලබන සතිය කියන්න පුළුවන්. දැනට දසා පැහැරණි හරියටම කියනවනම් මේ කවද්ද සිදුවෙන්නේ කියන එක උත්තරයක් දෙන්න පුළුවන්. රැකියාව සම්බන්ධව ගත්තොත් කුම්භ මීන. ඔබතුමා සාමාන්‍යයෙන් විනෝදයෙන් ජීවත් වෙන්න කැමති චරිතයක් බව පේනවා. ඒ වගේම විනෝද කටයුතු වලට කලාකාමී කටයුතු වලට ලැබියාවක් තියෙනවා කියලා පෙන්නුම් කරනවා. ඒ වගේ කලාවාසිත රැකියාවක් එහෙම නැත්නම් ඔය පෞද්ගලික ව්‍යාපාර කටයුත්තකදී සිටිනවා නම් ද්‍රව වර්ග රසායන ද්‍රව්‍ය ඒ වගේ ආශ්‍රිත කටයුතු වලට සුබ. ඔව් දැන් නාවල් ලයිරු ඉන්නවද? හොඳයි. බොහොම සුදී නාවල් ප්‍රියංගර මහත්මිය. දැන් අපි මේ මෙහෙම ප්‍රශ්නයක් දැන් මේ කෙනෙකුට තමන්ගේ කේන්දරය ගැන ප්‍රශ්නයක් අහගන්න අවශ්‍ය නම් මොන වගේ විස්තර ඔහු සතුව තියෙන්න ඕනද? ඔබතුමාට මොන විදිහේ විස්තර සපයන්න ඕනද? සාමාන්‍යයෙන් අපිට දැන් පහසුයි. දැන් ආවේ දැන් අපිට ඉස්සරහට මේ ලැප්ටොප් එකක් ගෙනල්ලා උපන් දිනේ උපන් වෙලාව දාලා සවිස්තරක් විස්තරයක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණම කේන්දර සටහන අපිට මේ ලිපිණිය සඳහන් කරනවා නම් කේන්දර සටහන් කරලා කේන්දරයේ සම්පූර්ණ පිටපතක් අපිට එවනවා නම් මෙතෙන්දී අපිට විස්තරේ සම්පූර්ණම දෙන්න පුළුවන්. සාතැපල් මගින් මේ හටවන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඊමේල් එකක් හරියවන්න පුළුවන් නම් අපිට කේන්ද්‍ර සටහන සම්පූර්ණ විස්තරයක් දෙන්න පුළුවන්. ඒ ඊමේල් ලිපිණියයි මේ ඇඩ්‍රස් එකයි සඳහන් කරනවා නම් මම හිතනවා මේ කට්ටියට පහසු වෙයි කියලා. දුරකථනයෙන් සම්බන්ධ වෙන අය මොන විදිහේ විස්තරයක් ඔබතුමාට දෙන්න ඕනද මේ තමන්ගේ කේන්දරය ගැන? කේන්දරය සම්පූර්ණම දැන් මේ කොටු සටහන විතරක් කිව්වට අපිට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි දැන් තාම මම මේ මූලික අධීරේ දැන් මේ ජ්‍යොතිෂය කියන ගැන හැඳින්වීමක් මේ කරගෙන යන්නේ. ඒ නිසා දැන් අපි ඒකට සූදානම් වෙලා එන්න පුළුවන්. එතකොට අපිට කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය විතරයි අවශ්‍ය වෙන්නේ. එහෙම වුණොත් එහෙම දැනට අපි මේ සම්බන්ධව කරනවා නම් මේ සම්පූර්ණ කේන්ද්‍ර සටහන එවන්න අවශ්‍ය වෙනවා. හරි. අපි දැන් තවත් ඉදිරියට යනකොට මේ වැඩසටහනේ අපි සම්පූර්ණයෙන්ම උපන් දිනය වේලාව ආශ්‍රිතව පලාපල කතනයක් සජීව විකාශනය කරනවා. දැනට මේ වැඩ මේක දැන් අපි මේ යෝග අපි ක්‍රීඩකයන් බීකරණේ වගේ ආදි වශයෙන් යන්නේ. ඒ නිසා කේන්ද්‍ර සටහනක් එවීම තුලින් මේ පැහැදිලි පිළිතුරක් ගන්න පුළුවන්. හරි. බොහොම සුතේ දැන් එතකොට අපි මේ කතාබහේ තවත් ඉදිරියට යනකොට බොවිනි දැන් අපි දැන් ක්‍රීඩකයෙක් ගැන කතා බහ කරන්න. එතකොට ක්‍රීඩා නායකයෙක් බිහි කරන විශේෂ යෝග මොනවද තියෙනවද? දැන් ක්‍රීඩා නායකයෙක් කියන්නේ මේ දැන් අපි ක්‍රීඩකයෙක් බිහි කරන යෝග ක්‍රීඩා නායකයෙකුටත් තියෙන්න ඕන. දැන් ජාත්‍යන්තර මට්ටමේ හරි යම්කිසි කණ්ඩායමක් හරි ගත්තොත් එහෙම දැන් අපි ජාත්‍යන්තර මට්ටමේ අපි ක්‍රිකට් කණ්ඩායම ගැන හිතමු. වඩාත් පැහැදිලිනේ. එතකොට මේ ක්‍රීඩකයන් 15 දෙනා අතරට එන්න අනිවාර්යයෙන්ම හොඳ වාසනාවක් තියෙන්න ඕන. ඒ වගේම මේ 15 දෙනාටම එක් ක්‍රීඩකයන් බිහි කරන යෝගක් තියෙන්නම ඕන. මොකද ලොකුම ජයග්‍රහණයක් මේ ලැබලා තියෙන්නේ. එතකොට මේ අතරනුත් නායකයෙක් කියනවා කියන එක දැන් අපි නායකයෙක් කියන්නේ දැන් විවිධ අදහස් තියෙන විවිධ දක්ෂතා තියෙන පුද්ගලයන් එක අරමුණකට එක් කරගෙන යන්න පුළුවන් පුද්ගලයෙක්නේ නායකයෙක් කියන්නේ. එහෙනම් මේ නායකයා කියන කෙනාට දැන් මේ තියෙන දක්ෂතා අතරින් විශේෂ දක්ෂතාවයක් තියෙනවනේ විශේෂයෙන් එම කාල සීමාව තුළදී. මොකද දැන් මම එහෙම කියන්නේ මේ ඉන්න 15 දෙනාම දක්ෂතා තියෙන මේ යෝග තියෙන මේ වගේ බලවත් පුද්ගලයෝ 15 දෙනෙක් ඉන්නේ. දැන් ක්‍රිකට් කණ්ඩායමක් ගැන හරි මම මේ කණ්ඩායමක් ගැන කතා කරා. එතකොට මේ 15 දෙනාටම තියෙනවා රාජ්‍යෝග ධන යෝගද මේ හැම දෙයක්ම තියෙනවා ජනප්‍රිය නියෝගද හැම දෙයක්ම තියෙනවා. එතකොට නමුත් මේ එක් එක් පුද්ගලයා ගත කරන කාල සීමාවල එකිනෙකට වෙනස්. සමහර වෙලාවට එක එක දසාවල් තියෙනවා. දැන් නැකත අනුවනේ දසාවෙන්නේ උපන් නැකත අනුව දසාවක් වෙනවා. මේ එක එක කාල සීමාව තුළදී ගත කරන දසාවල් එක එක
වෙනස් විදියට එන්නේ. ඒ නිසා මේ යෝගාතුරින් හොඳ දසාවක් ගත කරන පුද්ගලයෙක් කුට නායකත්වයේ එන්න පුළුවන්. මොකද එහෙම කියන්නේ දැන් අපි රවි කුජ ඒ වගේ නායකත්වයට ගොඩාක් අදාළ වෙන ග්‍රහයෝ ඉන්නවා. ගුරුත් හොඳයි. මොකද රවි කුජ කියන්නේ මං අර ක්‍රීඩාවටම අදාළ ග්‍රහයෝ නිසා ඒ වගේ කාල සීමාවක් යනවා නම් විශේෂයි. රාහුත් හොඳම ජනප්‍රිය කරන ප්‍රසිද්ධ කරන ග්‍රහයෙක්. නමුත් රාහුගේ දසාව තුළදී හොඳ නායකත්වයක් හිමි වෙන්න පුළුවන්. ඉතින් එතකොට දැන් කාල සීම ඒ පොඩි කාල සීමාවත් තුළ ඒ කියන්නේ යම් කෙසේ නායකයා තෝරන කාල සීමාව තුළ හොඳ ග්‍රහචාරයක් පවතින. හොඳ කාලයක් පවතින කෙනා නායකත්වයෙන් වෙන්න පුළුවන්. දැන් අපි තවත් විදිහකට ඔබ විග්‍රහ කරනවා නම් සමහර නායකයෝ ඉන්නෝ මේ නායකත්වය ලැබෙනවා. නමුත් මේ කෙටි කාලයයිනේ. අවුරුද්දයි දෙකයි. අපේ මේ ඔය කතාව අපි කතා බහ කරමු. මොකද නායකයෙක් ඉන්නවා කෙටි කාලයක නායකත්වය ලැබෙනවා. ඇයි එහෙම වෙන්නේ? අපි ඒ ගැන කතා කරනවා මේ කීට විරාමයෙන් පස්සේ. විරාමයෙන් පස්සේ නැවතත් එකතු වෙලා ඉන්නේ CSN හිමිදිරියත් එක්කයි. අපි කතා කරමින් හිටියේ ප්‍රවීණ ජ්‍යොතිෂවේදී නාමල් ප්‍රියංකර මහත්මයාත් සමග. නාමල් මහත්මයා, අපි කතාව නැවැත්තුවේ මේ නායකත්වය ලැබුණත් නායකත්වයේ වැඩි කල රඳා පවතින්නේ නැහැ කියලා. ඒකට කොහොමද ජ්‍යොතිෂ බලපාන්නේ? දැන් නායකයෙක් වෙන්න අර කිව් විදිහට විශේෂ යෝගයක් තියෙන්න ඕන. ඒ නායකයා තෝරන අවස්ථාවේදී හොඳ කාලයක් ගත වෙන්න ඕන. ඒක තමයි මම කිව්වේ. නමුත් සමහර වෙලාවල් වලදී දැන් මෙහෙම කාලගත වෙනකොට යම්කිසි අපි කාලය කිව්වම දැන් මේක ඉතාමත් මේ පුළුල් පරාශයක තියෙන විෂයක් නෙමෙයි ජ්‍යොතිෂය කියන්නේ. දැන් මේකේ තියෙන මේ එක එක ග්‍රහයෝ බලවත් වෙන කාල සීමාවල් තියෙනවා. දැන් මේ කාල සීමාව ගත්තොත් එහෙම දැන් මේ 27 වෙනිදා දවල් 12:50ට කුජ කියන ග්‍රහය ආවා මකර රාශියට. මකර රාශියට ඇවිල්ලා මේෂ, කටක, තුලා, මකර කියන ලග්න හතරට රුචක කියනා වූ විශේෂ වූ රාජයෝගයක් උදා කරනවා. දැන් මෙන්න මේ අපි හිතමු යම් කිසි ක්‍රීඩකයෙක් මේ කණ්ඩායමක ඉන්නෝ, මෙන්න මේ වගේ ලග්නයක් ඉන්නෝ, මේ වගේ දසාවක් තියෙනවා, මෙන්න මේ යෝගය තත්කාල වශයෙන් ටික කාලයයි. මේක මේ ජනවාරි 2005 ජනවාරි 4ට ඉවරයි. එතකොට මේ කාල සීමාව මේ තෝරන අවස්ථාවේදී මෙන්න මේ වගේ ග්‍රහයක් බලවත් වුණා. අන්න එතකොට තේරුම් කමිටුවේ අවධානයේ ඒක උට නිතරින්ම යන්න පුළුවන්. ඒ කියන්නේ අර තත්කාලින් එකයාගේ කේන්දරේ ඒ කාල සීමාවදී බලවත්නේ. එතකොට අන්න ඕ වගේ දැන් එක්කෙනෙක් නෙවෙයි. දැන් මේකේ දෙන්නේ තුන් දෙනෙක් සමහර වෙලාවට සිකුරු එහෙම බලවත් වෙන්න පුළුවන්. පුත එකවර මේ දෙතුන් දෙනාගෙන් බලයක් තියෙන්නත් පුළුවන්නේ. අන්න ඒ වගේ අවස්ථාවකදී අරයා කැපිපේ. අන්න මෙයාගේ වැඩි අවධානයක් මේටියුම් වෙලා මේ වගේ නායකත්වයක් ලැබෙනවා. නමුත් මේක අපි මං කියන්නේ දැන් මේ උදාහරණයක් අතට දැන් මේක නම් ජනවාරි 4ට ඉවරේ කියලා කෙටි කාලයයි තියෙන්නේ. අන්න ඊට පස්සේ දැන් මෙයාගේ ඒ තරම් ලොකු හොඳ දසාවක් නෙවෙයි ගත උනේ. හොඳ වාස හොඳම කාලයක් නෙවෙයි ගත උනේ. නමුත් මෙයාට අර මේ පොඩි කාල සීමාවකට හොඳ වෙලාවක් ආවා. හොඳ දසාවක් හොඳ මේ රාජයෝගයක් පළ දෙන අවස්ථාවක තමයි මේක සිදු උනේ. නමුත් අර ඊට පස්සේ දැන් ඔක ආයි මාරු වෙනෝනේ රාශි චක්‍රේ. අන්න ඊට පස්සේ දෙන කාලය අසුබයි. අන්න එතකොට අර දීර්ඝ වශයෙන් සුභ කාලයක නැතුව මේ වගේ විශේෂ වූ යෝගයක් ගෝචර වශයෙන් මෙන්න මේකට අපි මේ ගෝචරය කියන්නේ මේ ගමන් කිරීමට කියන්නේ ගෝචරය කියලා. ගෝචර වශයෙන් සුභභාවයක මේ ගහයෝ ගමන් කිරීම කාලයකදී නම් මේ තේරුවේ ඒ කාල සීමාව තුළදී අර යාගේ අර කේන්දරේ ඒ දවස්වල බලවත් වීම තුළින් මේ නායකත්වය ලැබුණා. නමුත් ඒක පවත්වාගෙන යන්න යායට තියෙන දසාව ප්‍රමාණවත් මදි. අසුභ දසාවකදී කෙටි කාල පරිච්ඡේදයක් සුබෝ ගියා. එතෙන්දී තමයි මේක ලැබුණේ. අන්න එහෙම වුණාම ඔව් මේ පුංචි බාධා කිරීමක් කරලා අපි මේ සූදානම වෙලාව බලා ගන්න. ඔව් නමල් ප්‍රියංකර මහතා. ඔව් අන්න එහෙම වුණාම මේක පවත්වාගෙන යෑමේ අසුර්ථාවයක් එනවා. මොකද ඊළඟ භාව වලට දැන් අපි සාමාන්‍යයෙන් 10 11 වගේ භාව වල ග්‍රහයන්ට හොඳයි. 12 හොඳ නැහැ. අන්න ඒ වගේ කාල සීමාවකදී මාස ගානක් නම් මේක තිබුණේ අර 12ට ගියාම මේක නැති වෙන්න පුළුවන්. නමුත් මේ ක්‍රීඩකයාගේ අදක්ෂතාවයක්වත් ඒ ක්‍රීඩකයාගේ මේ කියන්නේ ඒ ක්‍රීඩකයාගේ අදක්ෂතාවයක් නිසා නෙමෙයි එහෙම වෙන්නේ. ඉතින් ඒ කාල සීමාව තුළ පවතින ග්‍රහ තත්ත්වය. නමුත් මේ අදක්ෂතාවයක් තියෙන කෙනෙක් මම අර මොළු දෙච්චුවනේ මෙතන කණ්ඩායමට එන්නේ නැහැ කියලා. මොකද දැන් මම ඒකට හොඳම උදාහරණේ පෞගේ දස් සතිවල කතා කරා. පළවෙනි නිමේදී ලකුණු 100ක් ගන්න ක්‍රීඩකයා දෙවෙනි නිමේදී ලකුණු 0ක් වෙන්න පුළුවන්. මොකද අදක්ෂතාවය නෙවෙයිනේ. ඒ දවස්වල කාල සීමාව බලපෑමනේ. අන්න ඒකයි මේකට හේතු වෙන්නේ. අර
මේ වගේ රාජෝගයක් ක්‍රියාත්මක කාල සීමාව තුදි නායකත්වයට පත් වුණා. නමුත් එයාගේ දසාව අනුව එයාගේ පැවැත්ම ගන්න බැහැ. අසුබ දසාවක් තියෙන්නේ. කාලය අසුබයි. ඒක නිසා අසුබ කාල සීමාව නැවත මේ නිසා ගෝචර ඵලෙන් තමයි මේ වගේ දේවල් ලැබෙනවා කියලා හිතන්න පුළුවන්. නමල් මාත්මයා මේ ඒ වගේම තමයි දැන් අපි ක්‍රීඩකයෙක් ගත්තොත් නැ අපි ඕනම කෙනෙක් ගත්තොත් ඒ කෙනාගේ පෞරුෂය පෙනුම උස මහත මේ දේවල් වලට ජ්‍යොතිෂයේ යම් කිසි බලපෑමක් තියෙනවද? ඔව් අනිවාර්යෙන්ම ඔව්. අපි ක්‍රීඩකක විතරක් නෙමෙයි සෑම කෙනෙකුගේ මේ හැඩරුවට ක්‍රියාකලාප වලට ජ්‍යොතිෂයේ බලපෑමක් තියෙනවා. මොකද අපි මේ දැන් සමහර උස මහත ශරීරවල හැඩරුව වෙන මේ ජ්‍යොතිෂයේ ග්‍රහයන්ගේ පිහිටීම අනුව මේ ග්‍රහයන්ගේ රූප තමයි අපි මිනිස්සුන්ට ගොඩක් දුරට මේ ඉන්නේ පිහිටන කොහොමද කෙටිම කියනවා නම් දැන් අපි ක්‍රීඩකයෙක් ගත්තම සමහරු ක්‍රීඩකයෝ ඉන්න උසයි. එතකොට මේ අපි ග්‍රහයෝගෙන් උසම ග්‍රහය රාහු. එතකොට මේ රාහු ලග්නේ ඉන්න කට්ටිය ගොඩක් දුරට ඒකේ රාහුගේ බලපෑමක් තියෙනකොට එහෙම ක්‍රීඩකයෝ උස වෙන්න පුළුවන්. එතකොට සමහර කෙනෙක් ලස්සනයි ප්‍රියමනාප මූණ තමයි මොස්තර වලට කැමති. ඒ වගේ නීට් එකට හිතා කිරිසිදුව ඉන්නේ ක්‍රීඩා තරඟ ගියත් එහෙම ගොඩාක් අය ඇඳුම් පැළඳුම් ගැන සැලකිලිමත් වෙනවා. ඒ අර සිකුරු බලවත් අය. ඒ වගේ ප්‍රියමනාප භාව සුන්දරත්වය දැන් එතකොට දැන් ක්‍රීඩාවට අමතරව බොහොම මේ කලාත්මක පැත්තට ලැබී නිකන් නිතර විනෝදෙන් ඉන්න විනෝද චාරිකායන් සින්දු කියන්නේ ඒ වගේ කටයුතු වලට. ඒ අර සිකුරුගේ බලය තියෙන අය. තවත් සමහරව ඉන්නවා දැන් බොහොම පළල් උරහිස්. ඒකට ටිකක් හිසකෙස් නිකන් මේ තට්ටේ පෑදුණු වගේ ස්වරූපයක් තියෙනවා. උස මහත තියෙනවා. ඒ රවිගේ බලපෑම. ඒ මගේ බලපෑමක් ඇති වෙන්නේ රවිගේ. තවත් සමහරව ඉන්නෝ නිකන් බොහොම හරිම සංසුන්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ හිත රිද වෙන කතා කරන්නේ නැහැ. ඉතාමත්ම බොහොම ලයන්විත ලෙස මිනිස් එක්ක කතා කරන්නේ ප්‍රියමනාපයි. අනිත් අයත් එක්ක ලස්සනයි රූපේ. එතකොට වටකුරු මූණ ඒ සඳුගේ බලපෑම. සඳු වගේ. ඊළඟට අඟහරුගේ බලය යෙදුනම ඒ මනුස්සයාගේ වයස පේන්නේ නැහැ වයසට ගියත්. ඊළඟට තරුණ පෙනුමක් ඇති වෙනවා. චවයක් තියෙනවා. ඒ වගේ කුජගේ බලපෑම. ඒ වගේ ගුරුගේ බලපෑමක් යෙදුනම මහතයි ටිකක් ශරීරය. ශරීරය මහත් වෙනවා. මනා වැඩුණු ඇඟපත. හැබැයි ගුරුට වෙන ග්‍රහයෙකුගේ බලපෑමකුත් එක්ක වෙන දෘෂ්ටිකුත් තිබුණම ඒ මහතත් එක්ක හොඳ ජවයක් එනවා. එතකොට ගුරු විතරක් වුණොත් එහෙම ටිකක් ශරීරේ නිකන් ස්ථූල ශරීරයක් වෙනවා නිකන් අර වගේ වෙන්න. එතකොට අර ටිකක් මුදලාල්ල වගේ වෙන්නේ. අන්න ඒ වගේ වෙනවා. ඉතින් ඒක ක්‍රීඩකයෙකුට ඒක හරියන්නේ නැහැ. ඒ වගේ අනිකුත් ගහන්නේ සෙනසුරුත් එහෙමයි. සෙනසුරුගේ ප්‍රියමනාප රූපයක් තලෙල් පෙනුම ඒ වගේ වෙනවා. සෑම ක්‍රීඩකයෙකුගේ විතරක් නෙවෙයි සෑම පුද්ගලයෙකුගේම දේහ ලක්ෂණ වලට ගතිගුණ වලට ක්‍රියාකලාප වලට ග්‍රහයන්ගේ බලපෑමක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි කේන්දරයක් අනුසාරයෙන් මේ ගතිගුණ මේ වගේ පිළිහිටනෝ දැන් පුද්ගලයව ගත්තොත් හාස්පතින් වෙනස්. ඔව් නාමල් ප්‍රියංකර මහතාණනි පුංචි බාධා කිරීමක් කරනවා. පුෂ්පා මහත්මිය ඉන්නවා නුගේ ගොඩින් තමන්ගේ දරුවගේ කේන්ද්‍රය ගැන දැනගන්න අවශ්‍යයි කියලා තමයි අපිට කියන්නේ. සුබ දවසක් ආයුබෝවන් පුෂ්පා මහත්මිය. ආයුබෝවන් සුබ දවසක්. ඔව් ඔබේ ගැටළු ඉදිරිපත් කරන්න. එයාගේ ඉපදිලා තින්නේ 1990. 1990 අප්‍රේල් 13. අප්‍රේල් 13. සවස 3:29ට. කේන්ද්‍ර සටහන් කියන්න පුළුවන්ද? ආ කියන්න. පළවෙනි කොටුව ඉස්. ලග්න කියන්න. ලග්නසිංහ පළවෙනි කොටුව හිස්. ඔව්. දෙවෙනි කොටුව හිස්. ඔව්. තුන්වෙනි කොටුව හිස්. ඔව්. හතර ඡයන්න. ඡයන්න? ඡයන්න ඡයන්න. චා චන්ද්‍රයා. චා චා. ඔව්. පහ හිස්. හය රායන්නයි සයන්නයි. රායන්නයි සයන්නයි. ඔව්. හත සුයන්නයි කුයන්නයි. සුයන්නයි කුයන්නයි. ඔව්. අට රා. රා. රායන්න. රායන්න. රායන්න නිකන් රායන්න. හරි. නමේ බුයන්න. නමේ බුයන්න. ඔව්. ඔව්. එතකොට 10 හිස්. ඔව්. 10 11. 10 10 හිස් 11 බුයන්න. බුයන්න. ඔව් බුයන්න. හා 12 කේ කේතු. ඔව්. ඔව්. නැකත? නැකත අපිට ඉන්න මං කියන්නේ. අනුර නැකත. පළවෙනි පාද. ඔව්. සෙනසුරු මහදසාව කොච්චර තියෙනවද? සෙනසුරු මහදසාව ඒක තියෙන්නේ ඉදිරියට වර්ෂ 15යි මාස 7යි දින 1යි. වර්ෂ 15යි මාස 7යි දින 1යි නේ? ඔව් අනුර නැකත. හරි. තව මොනවද ඕනි දැනගන්න? දැනට ප්‍රමාණවත්. හරි. ඔව් පුෂ්ප මහත්මිය රැඳී සිටිනවා නම් දුරකතනේ මොනවද දැනගන්න අවශ්ය ඔබේ දින? මට දැනගන්න ඕනේ යාගේ විවාහය සම්බන්ධයෙන් තමයි ගොඩක්ම. ඔව්. හොඳයි.
රැකියාවයි. රැකියාවයි විවාහය. අපි ඉබු වෙන්නේ දැන් ලබන සතියේ ඉඳන් තවත් පහසුකම් සලසනවා. අවුරුදු 24ක් වගේ වෙනව නේ 25 වෙනි උපන්දිනේ යන්නේ. දැන් මෙයාට බුදමහදසාව තමයි දැන්ට ගත කරන්නේ. හරි. එතකොට දැන් මෙයා මේ සෙනසුරු ජන්ම ඒරාෂ්ඨක කියලා ඒරාෂ්ඨ කපලයක් මේ දවස්වල ගත කරන කෙනෙක්. ඒ කියන්නේ දැන් මේ පහුගිය දවස්වල සෙනසුරු මාරුවක් සිදුනානේ මේ සඳු හතරවැන්නේ ඉන්නේ. එතකොට මේ සඳු සිටින රාශියට තමයි ශනි ආවේ. එතකොට මෙයාට දැන් ජන්ම ඒරාෂ්ඨකය කියලා සෙනසුරු ඒරාෂ්ඨකයක් තියෙනවා. මේක 2017 අවුරුද්ද වෙනකම්ම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා මෙයාට මේ කාල සීමාව තුළදී මේ මංගල යෝග ආවත් සුදුසු කෙනෙක් නෙමෙයි ඉන්නේ. කියන්නේ යම් යම් නොගැලපීම් තියෙන අය තමයි විවාහයට, ඒ කියන්නේ යෝජනාවලට ඉදිරිපත් වෙන්නේ. එතකොට දැන් මෙයාගේ කේන්දරේ හැටියට මේ කුජසිකුරු හතෙන් ඉන්න ඕනේ. ඒ නිසා මෙයාට හොඳ ලස්සන මේ කෙනෙක් විවාහයට ලැබෙනවා. ඉතින් මෙයාගේ පුද්ගලික ජීවිතය ගැත්ම අරපිරිමැස්ම හොඳට හොඳයි. මෙයා ඉතින් ඔය තමන් භාවිතා කරන බඩු බාර ආදිය උපරිම ප්‍රයෝජනයක් ගන්න බලන කෙනෙක්. එතකොට දැන් මේ විවාහය දැන් අවුරුදු 2017න් පසුව සිදු වෙනව නම් තමයි මේක හොඳ. දැනට එහෙම මංගල යෝගයක් ආවොත් ඒ කියන්නේ හොඳට හොයලා බලලා කරන්න ඕන. මොකද දැන් ගොඩක් දුරට මේ කුජ හතේ මේකද්ද හොයන්න ඕනේ. ඔව්. කුජ සිකුරු කුජ හතේ ඉන්නේ. ඒක නිසා කුජම හතේ හිටියත් වෙන රාහු හතේ ඉන්න එකක් වුණත් කමක් නැහැ. ඒ වගේ පාපී ග්‍රහයේ හත්වැන්නේ ඉන්න එක ඉන්න කෙනෙක් හොඳයි. දැන් මේ කේන්දරේම ගුරු නම් වෙන්න ඉන්න ඕනේ. මේකක් හොයන්න කියලා මහත්තයා ඒක ඇහුවේ. නෑ මේ කේන්දරේම ගුරු නම් වෙන්න ඉන්න ඕනේ. ඔව්. එතකොට මේ ගුරුගේ දෘෂ්ටියක් හත්වැන්නට තියෙනවා. ඔව්. එතකොට හත්වැන්න තියෙනවා කියන්නේ අර කුජගේ දෝෂය යන්තරමකින් භංග වෙනවා. ඒ කියන්නේ නැති වෙලා යනවා. බ්‍රහස්පතික දෘෂ්ටියක් තියෙනෝනේ. ඔව්. ඒ නිසා මේ අඟහරු හතේ හිටියයි කියලා මේ කේන්දරේ ප්‍රබල බලපෑමක් නෑ. ඒ නිසා සාමාන්‍යයෙන් නිකන් හතේ ඉන්නම ඕනේ නැහැ. හතර දෘෂ්ටියක් තිබුණ එකක් වුණත් ඇති. ඒක මේ එහෙම නැත්තම් ගුරුගේ දෘෂ්ටියක් තිබුණත් ඇති. මේ පාපග්‍රහයෙන් වෙන්න ඕනෙත් නැහැ. ඉතින් ඒ නිසා මේ කාල සීමාව තුළදී පොඩ්ඩක් මේක අර අතපසුවීම් සිදු වෙනවා. ඒවට ඉතින් ශාන්ති කර්ම කරලා ඒ අපල මගහරවා ගත්තොත් මේ මම දැන් කියන්නේ කරන්න කිව්ව බෝධි පූජා ඒව මං කළා. ඔව්. දැනුත් සතියකට දවස් දෙකක් විතර ගිහිල්ලා මං තියෙනවා. ඔව්. ලොකු අපලයක් නැද්ද ඒක සේනසු ඒ රාස්ත්‍රකේ යට ගොඩක් අපලද? දැන් බුද මහදසාවක් යන්නේ නම් වෙන්නේ බුද ඉන්න නිසා මහදසාවම හොඳයි. නමුත් අර ඉතින් අර වෙනදට වඩා පොඩ්ඩක් අකීකරු ගති වගේ දේවල් දැන් යමක් කිව්වොත් ඒකම කරන්න ඕන ගති වගේ දේවල් මේ කාල සීමාව තුළ ඇති වෙනවා. ඒ නිසා මේ ජ්‍යොතිරේදියක් ලවා ජන්මපත්‍රය පරීක්ෂා කරලා සෙනසුරු අපලවලට ශාන්ති කර්ම කරගන්න. මාර්ක වගේ දෙයක් නම් පෙන්නුම් කරන්නේ නැහැ. නමුත් ඉතින් අර පොඩ්ඩක් අර වෙනදාට වඩා පොඩ්ඩක් කටයුතු වල වෙනසක් දකින්න හැකි පැහැදිලිව. ඔව්. බොහොම ස්තුතියි අප්ෂ මහත්මිය. ඉතින් ඔබේ දියණිය 2000 අවුරුදු 2017න් පස්සේ තමයි මම හිතන්නේ විවාහයට වඩා සුදුසු. ඉතින් ඊට කලින් කරනවා නම් හොඳට හොයලා බලලා කරන්න කියන එක තමයි නාමල් ප්‍රියංකර මහත්මයා කියන්නේ. ඉතින් අපි වගේ මතක් කරමු චන්දන ලැබෙන සතිය මේටත් වැඩිය පහසුවෙන් තමයි කේන්දර සටහන දැනගන්න හැකි වෙන විදිහට වැඩ කටයුතු සූදානම් කරන්න බලාපොරොත්තු වෙනවා නේද? ඔව්. ඉතින් අපි තවදුරටත් මේ අපේ දැන් කතා බහේ ඉදිරියට යනකොට මේ නාමල් ප්‍රියංකර මහතානනේ දැන් අපි දැන් කතා බහ කරන්නේ දැන් පුංචි කාලේ ළමයෙක්ව අඳුරගන්න හැකියාවක් තියෙනවද මේ ජ්‍යොතිෂයෙන් මෙහෙම ක්‍රීඩාවට හැකියාවක් තියෙනවද කියලා සමහර වෙලාවට පොඩි කාලේ මේ හැකියාවක් දකින්න නැහැ. නමුත් තරුණ කාලයට යනකොට මේ ඔහු ක්‍රීඩාවකට නියලීම යම් කිසි ක්‍රියාකාරකම් වල නියලන ගතියක් පෙන්නනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ජ්‍යොතිෂය කොහොම සම්බන්ධයි? ඔව් ඒක ඇත්ත. දැන් අපි සාමාන්‍යයෙන් පුංචි කාල සීමාව තුළ අපි හිතමු කේතු වගේ දසාවක් ලැබුවා කියලා. දැන් මේ කේතු කියන ග්‍රහය අපි සාමාන්‍යයෙන් ග්‍රහලෝයේ ඉන්න දුර්වල ග්‍රහයෙක්. මේ ග්‍රහය මේ පොඩ්ඩක් අර ඉස්සරහට යන ගතිය ගොඩක් අඩුයි. බොහොම නිකන් තැති ගන්නන ග්‍රහයෙක්. එක් තැනක ඉන්න නිකන් පාසල් කාලේ වගේ නම් මේ පුංචි කාලේ නම් මේ ඉන්ටර්වල් විවේක කාලේ වුණත් මේ පොතපතේ වැඩ කරන්නේ ඔය ක්‍රීඩා කටයුතු වලට ඉදිරිපත් වෙන්න එහෙම හැකියාවක් නැහැ. නිකන් හුදකලා වින තමයි මේ කේතු වගේ ග්‍රහයම. දැන් සමහරෙකුට තියෙන්න පුළුවන් මේ ක්‍රීඩාවට අදාළ යෝග. අපි දැන් මේ ගොඩක් කතා කරනනේ මේ ක්‍රීඩකයන්ට අදාළ යෝග. එතකොට ක්‍රීඩාවට අදාළ යෝග තියෙනවා. නමුත් මේ අපේ මේ කේතු වගේ දසාවක් නිසා අර ඒක ඉස්මතු වෙන්නේ නැහැ. ඉස්මතු වෙන්නේ නැහැ. මේ ළමයා නිකන් මුළු ගැන්විලා ඉන්නෝ මේ ළමයා සාමාන්‍යයෙන් ටිකක් තමන්ගේ වැඩ කරගන්නවත් හරි අලසයි. ඒ වගේ කාලය එනවා ඉතින් පොඩි කාල සීමාව තුළදී. නමුත් අර ඊළ පස්සේ එනවා දැන් කේත තියෙනවා නම් ඊළඟට එන්නේ සිකුරු.
පාපග්‍රහය සුභ ග්‍රහය විදිහට තමයි මේ දසාක්‍රමයේ සකස් වෙලා තියෙන්නේ. නමුත් අන්න ඒ වගේ දසාවක් ආවට පස්සේ අර මේ අර තියෙන ගති මේක නැති වෙන එක පාටම. නැති වෙලා එයායි පොඩ්ඩක් අර ක්‍රියාශීලී පැත්තට නැඹුරු වෙනවා. නමුත් දැන් උප්පත්තිය ගත්තොත් එහෙම දැන් ඔය අපි දැන් ග්‍රහයක් හිටියම අපි ග්‍රහයාටත් වඩා බලනවා මේ ග්‍රහය තැන්පත් සිටි නැගත කියලා එකක් තියෙනවා. දැන් ඒ ගොඩක් ග්‍රහයෝ කේතුගේ වගේ නැකත්වල සම්බන්ධ වෙලා ඉන්නවනම් අර යෝග තිබුණත් ඔය ක්‍රීඩා යෝග තිබුණත් ඊට වඩා ඒ කට්ටිය කැමති හොඳයි අධ්‍යාපන පැත්තට යොමු කරනවා නම්. මොකද මේ කේතු කියන ග්‍රහය මේ ගොඩක්ම මේ ඥාන යෝග පැත්තට මේ ක්‍රියාත්මක වෙන ග්‍රහයෙක්. දැන් මොකද අර දැන් අපි ග්‍රහය සමට බලවත් වෙලා ඉන්න පුළුවන්. නමුත් මේ කේතුගේ නැකතක නම් ඉන්නේ පොඩ්ඩක් අර අර ක්‍රියාශීලීත්වය අඩුයි. අර අරතර දැන් ඒක වැඩි වෙනවා. දැන් කුජගේ වගේ රවිගේ වගේ සිකුරු වගේ ග්‍රහයක නැකතක ඉන්නවනම් ට මේ අර ක්‍රියාශීලී ගතිය වැඩි වෙනවා. නමුත් ඒ කියන ග්‍රහයෝ අර කේතක නැකතක වගේ ඉන්නවනම් ක්‍රියාශීලීත්වය අඩුයි. ඒ නිසා දැන් අපි කේන්දරයක් බලනකොට ගොඩාක් රුල් පරාසයක් තියෙනවා. මේක මේ විනාඩි 10න් 15න් කේන්දරයක් ඇත්තරම මේ එහෙම බලන්න බෑ. මොකද මේ අපි මේ පැය දෙකක් තියෙනවා ලග්නයක් කියන එක. මොකද මේ ලග්නේ පැය දෙකක් ඇතුළත උපදින හැමෝටම මේ ලග්නේ එකයි. එතකොට මේ කේන්ද්‍ර සදහනම තමයි ඔය පැය දෙකක් වල උපදින කට්ටිය හැමෝටම තියෙන්නේ. එතකොට මේ පැය දෙකක් තුල උපදින හැමෝගෙම දෛවය වෙනස් නේ. නියොන් දරුවන් දෙන්නෙක් ගත්තොත් දෛවය වෙනස් නේ. නමුත් කේන්ද්‍ර සදහන දෙවිදියක්. ඒ නිසා කේන්ද්‍රයක් වැලීමේදී ගොඩාක් කොයිට හා අපි මේ විශ්ලේෂණයක් කරන්න වෙනවා. ඉතින් මම මේ සරලව කියනවා නම් දැන් ඔය කියන්න තියෙන්නේ අර වගේ කේතු වගේ දසාවක් ලැබුවොත් එහෙම මේ ළමයා ක්‍රීඩා කෞශල්‍යයක් උප්පත්ති කේන්දරේ තිබුණත් ඒ ළමයා ඒකට කැමති වෙන්නේ නැහැ. නමුත් මේ ඊළඟ දසාවේදී සුබ දසාවක් නම් ඒ ක්‍රීඩා කටයුතු වලට නැඹුරු වෙලා යන්න පුළුවන් ඉන්ද්‍රියට. ඔව් ඒ කියන්නේ මේ මහා දසා අතුරු දසා මේ කියන හැම එකකම බලපෑම අනිවාර්යයෙන්ම තියෙනවා. පුද්ගලයෙකුට මහා දසා අතුරු දසා වල බලපෑම තියෙනවා. ඔව් බොයිනි එහෙනම් අපි තවත් කෙටි විරාමයකට යන්නයි නේද මේ දැසිය. අපි විරාමයෙන් පස්සේ නැවතත් එකතු වෙමු ඉන්ද්‍රියත් එක්ක. විරාමයෙන් පස්සේ නැවතත් එකතු වෙලා ඉන්නේ CSN ඉන්ද්‍රියත් එක්කයි. නාමල් මාත්මයාගෙන් දැනගන්න කැමතියි දැන් අපිට මේ ලග්න පලාපලත් දැනගන්න තියෙනවා. ඊට කලින් අපි මේ චුට්ටක් පැහැදිලි කරගමු මේ දවස්වල මේ හැමෝම කතා වෙන කුජ මාරුව ගැන. මං හිතන්නේ මේ 2014 නොවැම්බර් 27 වෙනිදා දවල් 12:58ට කුජ ග්‍රහයා ධනු රාශියෙන් මිදීලා මකර කියන රාශියට පැමිණියා. මේ මකර කියන රාශියට පැමිණීමත් සමගම මේෂ කටක තුලා මකර කියන ලග්න හිමියන්ට පංචමහා යෝග වලින් එකක් වෙච්ච රුචක කියලා යෝගය උදා වුණා. ඒතර මේ කුජ කියන්නේ අපි සමහර ලාට අපි මේ ක්‍රීඩිකාව මේක ගොඩක් බලන්නේ නැති මේ නාලිකාවේ විස්තරය. අපි මේ අඟහරු කියන්නේ කවුද කියන එක පොඩ්ඩක් මම කතා කරන්න කැමතියි. මේ කුජ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙනම් තාරකා විද්‍යාවදී ගත්තොත් මේ කුජ කියන ග්‍රහලෝකයක්. මේ ග්‍රහලෝකය හොයාගෙන තියෙන පෘථිවියට සමාන ගතිගුණ තියෙන ග්‍රහලෝකයක් විදියට. මේකකට කියනවා අපි සාමාන්‍යයෙන් ජීවීන් වාසය කරන්න සුදුසුයි කියලාත් අපි දැන් හොයාගෙන තියෙනවා. සර් මේ ග්‍රහලෝකයට කියන භූමි පුත්‍ර කියලා. දැන් අපි ජ්‍යොතිෂය ගත්තම මේ ග්‍රහයාගේ මේ ග්‍රහයා කියන්නේ මේ ග්‍රහලෝකය මේ ග්‍රහ එක්කල ස්වරූපයක් නේ මේ ක්‍රියාත්මක කරගෙන යන්නේ. එතකොට මේ අඟහරුට අපි ලබා දීලා තියෙන මිනිසාගේ ක්‍රියාශූරත්වය, නොපසුබට උත්සාහය, ආත්ම විශ්වාසය, බාධක බැනගෙන ඉදිරියට යාමේ හැකියාව. මෙන්න මේ කටයුතු මේ අඟහරු බලවත් වීම නිසා පුද්ගලයෙකුගේ ජීවිතයට බලපානවා. ඒ වගේම තමයි මේ අඟහරු කෝපය. ඒ කියන්නේ කෝපය ඇවිස්සීම. එතකොට ඇඟේ ලේ රත් වෙනවා කියලා කියන්නේ නිකන් කෝපය ඇවිස්සෙන. ඒ වගේ කටයුතු වලට කැපුම් කෙටුම් තුවාල. අන්න ඒ වගේ මේ කුජගේ බලය නිසා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. එතකොට දැන් අපි මේ ලංකාවේ කේන්දරය ගත්තොත් එහෙම කුඹ ලග්න. දැන් මේ කුජ ඇවිල්ලා තියෙන්නේ මකර රාශියට. මකර රාශිය කියන්නේ දොළොස්වැන්නට. එතකොට දොළොස්වැන්නේ කුජ ගමන් කරන කාල සීමාව තුළදී මේ රටෙත් දැන් සාමාන්‍ය මාර්ග රියානුතුරු වගේ දේවල් බහුල වෙන්න පුළුවන්. ඒක නිසා මේ ගමන් බිමන් යාමේදී පොඩ්ඩක් මේ වෙනදාට වඩා ප්‍රවේසම් වෙන්න ඕන. ඒ වගේම මේ සැත්කම් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. එතකොට දොළොස්වැන්නෙන් කියනෝ බන්ධනාගාරයේ නීතිය අධිකරණය. ඒ වගේ දේවල් මේ කේන්ද්‍රයේ දොළොස්වැන්නෙන් තමයි නියෝජනය වෙන්නේ. ඒ නිසා ඔය බන්ධනාගාරගත වෙන කය වැඩි වෙන්න පුළුවන්. සැත්කම් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ කාල සීමාව තුළ. ඒ කියන්නේ මේ නොවැම්බර් 27 ජනවාරි 4 කාලය තුළ මේ මේ රටේ භයානක රියානතුරක් වෙලා හොඳ ලේ ගැලීමක් කියන්නේ දැනෙන විදියට. ඒ වගේ සිදුවීම් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන.
ඒවගේම මේ කුජ සාමාන්‍ය පුද්ගලයෙකුගේ මේ කුජ දුර්වල වුණොත් ඌ ධෛර්යවන්ත පුද්ගලයෙක් වෙන්නේ නැහැ. හැම දෙයකටම මොනවා හරි පස්සට යනවා. ඒ කියන්නේ දැන් මොනවා හරි බාධාවක් ඉබේ දා ගන්නවා. මම දැන් මොනවා හරි ප්‍රොඩක්ට් කරන්න ගත්තම අනේ මට මේ වැස්ස නිසා මේ ගමනේ යන්න බෑ. අද යන්න බෑ හෙට යනවා. ඒ ආදි වශයෙන් හැමදේම මේ මිනිස්සු පස්සට යනවා. දැන් සමාජයේ කොහොමද දැන් අපි ඔහොම අය ඕන තරම් දැකලා තියෙනෝනේ. මේක ඇත්තටම අඟහරුගේ බලය නිසා. මේ කියන්නේ කුජ දුර්වල අය තමයි ওই බාධාවක් ආවම හැම විටම මේ ආපස්සට යන්නේ. සාමාන්‍යයෙන් අර අලවිශේෂ්ත්‍රි වගේ රැකියාවල නියතු අයගේ මේ කුජ ප්‍රබලයි. ඒකට කොයි දැන් ඔය ටාගට් වලට යන්නේ කියන්නේ අලවිකන ශේෂ්ත්‍රවල. ඒතර මේ කුජ ප්‍රබල වීම තුලින් අර ඒ වගේ කාගෙන යන හැකියාවක් තියෙනවා. ඒ නිසා අපි ඇත්තටම දැන් ආයතනික රැකියාවකට වගේ පිරිසක් තෝරගන්නකොට සම්මුඛ පරීක්ෂණයකදී මේ අඟහරුකේ බලය තියෙන කට්ටිය ගත්තොත් මම හිතන්නේ ඒ ආයතනේ ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් කියලා. හොඳයි. අපි ගුණි හැමනම් දැන් ලැබන සතියේ පලාපලගෙන දැනගන්න මේ බොහෝ දෙනා බලන් ඉන්නවා නේද? අනිවාර්යෙන්ම. නමල් මහත්මයා අපි පටන් ගමු මේෂ ලග්නේ. ඔව්. මම වෙලාව ඉක්මයන් නිසා අපි ලග්න පලාපල අද මම ලග්න පලාපල වලදී මේ විශේෂයෙන්ම කුජ මාරුවත් විස්තර කරමින් කුජ මාරු නිසා ලග්න වලට සිදුවන ප්‍රතිඵල ගැන මේ විශ්ලේෂණය කරමින් තමයි යන්නේ. ලග්නාධිපති කුජ ග්‍රහය ලග්නාධිපති කුජ ග්‍රහය උච්චරාශි ගත වීම නිසා පංචමහා යෝගයක් වූ රොචක යෝගය උදා වෙලා තියෙනවා මේෂ ලග්න හිමියන්ට. මෙම කාල සීමාව තුළ රැකියා කටයුතු වල කැපී පෙනෙන උනන්දුවක් ඇති වෙනවා. ඒ වගේම අවශ්‍ය වන පරිදි මිල මුදල් නිතර අත්යේ ගැවසෙන කාල සීමාවක්. ආයතන ප්‍රධානීන් සමග දැන් මේ මේෂ ලග්න කරුවන්ගේ අඟහරු 10 ඉන්නේ. 10 වෙනින් කියන්නේ රැකියාව. ඒ නිසා මේ කුජ 10 ඉන්නින්දා ජනවාරි 5 දක්වා කාල සීමාව තුළදී රැකියා ආයතනවල ප්‍රධානීන් සමග කටයුතු කිරීමේදී ටිකක් සැලකිල්ලෙන් කටයුතු කරන්න ඕන වාද විවාද වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මම අර කලින් කිව්වා වගේ කුජ කියන්නේ බොහොම ඉක්මන් ග්‍රහයෙක්. ඒ නිසා දැන් ආයතනයේ ප්‍රධානීන් සමග යම් යම් මත ගැටුම් ඇති වෙන්න පුළුවන්. දැන් මේ සතිය ගත්තොත් ආවේගශීලීව ඉතාමත්ම ක්‍රියාශීලීව ගත වෙන සතියක් කාර්ය බහුලයි නිතර නිතර ගමන් බිමන් යෙදෙනවා. හත 12 පාව අධිපති කුජ ග්‍රහයා ජන්මපත්‍රයේ නම් වන භාවයේ තමයි මේ දවස්වල ගමන් කරමින් සිටින්නේ. ඒ නිසා හවුල් ව්‍යාපාරවල යෙදෙන අයට යහපත් වෙනවා. තමා සමග අමනාප සිටි අය නැවත මිත්‍රත්වයක් ගොඩනගා ගැනීමට පැමිණෙන කාලයක්. ඒ වගේම වැඩිහිටියන් සමග මතවාද නීතිමය ප්‍රශ්නාදියට ඉඩ පවතින නිසා ඒ ගැන මදක් සැලකිලිමත් වෙන්න ඕන මේ කුජ මාරුව නිසා අන්න ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. මේ සතිය ගත්තොත් ඥාතියෙකුගේ පැමිණීමක් අපේක්ෂා කරන්න පුළුවන් තව නිවසට අනවශ්‍ය වියදම් යෙදෙනවා. තමා පිළිබඳව අන් අය අසුභ කතා ආරංචි පතුරවන්න පුළුවන් සතියක්. හය 11 භාවාධිපති කුජ ග්‍රහයා 8 භාවයට තමයි දැන් පැමිණලා තියෙන්නේ. ඒ නිසා අනතුරුදායක රැකියාවල යෙදෙන අය තරමක් ප්‍රේසම් වෙන්න ඕන. මොකද අටවැන්න කියන්නේ කේන්ද්‍රීය මාරක ස්ථානයක්, කේන්ද්‍රීය අසුභ ස්ථානයක්. ඒ නිසා අවදානම් රැකියාවල යෙදෙන අය විශේෂයෙන් ඔය ඒ රැකියාවට යෙදෙන ආරක්ෂක විධිවිධාන යොදා ගන්න හොඳ කාලයක්. මැණික්, මිනිරන්, ලෝහ වර්ග ආශ්‍රිත රැකියා කටයුතු වලට යන අයට ආර්ථික වශයෙන් නමුත් ලාභදායක කාල පරිච්ඡේදයක්. මෙම සතිය යහපත් සතියක්. වැඩිහිටියන් සමග සුහදතාවයකින් කාලය ගත කරන්න පුළුවන්. නමුත් මෙම සතිය ණය ගනුදෙනු වලට ඔය මුදල් පොලී කරන අයගේ කටයුතු වල යෙදෙන අයට නම් ඒ තරම් සුබ නෑ. ඒක අලාභ වෙන්න පුළුවන් සතිය. පහ 10 භාවාධිපති කුජ ගහයා රුචක යෝගේ උදා කරමින් 7 භාවයට තමයි පැමිණලා තියෙන්නේ. රැකියා කටයුතු වලට පැවිදි අවිහිර බාධා සියල්ල ඉවත් වෙන කාල පරිච්ඡේදයක්. ක්‍රීඩා කටයුතු වලින් දරුවන්ට ඉතාම යහපත් ජයග්‍රහණය සහ ප්‍රසිද්ධිය ලැබෙනෝ මේ කුජ මකර රාශිය ගත කරන ජනවාරි 5 දක්වා කාල සීමාව තුළ. ඒ වගේම මේ සතිය තුළදී පෙම්වතුන්ටත් යහපත් සතියක්. ඔවුනොන් මුණ ගැසීමට අවස්ථා යෙදෙනවා. ඒ වගේම ඉගෙන ගන්නා දුවා දරුවන්ට ඉගෙනීමේ කටයුතු ඉතාම සාර්ථකව කරගන්න පුළුවන් සතියක්. ඒ නිසා මේ සතිය අන් සතියට ගිය පසුගිය සතියට වඩා යහපත් සතියක් බව පෙන්වුම් කරනවා.
හතර නමය භාවය අධිපති කුජ හයවන භාවයේ ගමන් කරන මෙම කාල සීමාව තුළදී බාධක මැඩගෙන ඉදිරියට යන්න පුළුවන් කාල සීමාවක්. විදේශ රැකියා බලාපොරොත්තු වූ අයට එම බලාපොරොත්තු ඉටුවන ලකුණු පහළ වෙනවා. ඉඩකඩම් යාන වාහන මිලදී ගැනීමට සුබ කාලයක්. මෙම සතිය ගැන කතා කරොත් කේන්ති ගතිය, නඩුහබෝලින් ජයග්‍රහණ, පිය සම්භාෂණ වලට සහභාගී වීමට සිදුවර නිසා ඉතාමත් කාර්ය බහුල ලෙස ගතවනු ඇත. තුන අට භාව අධිපති ද්වාවේ ධර්ම කුජ ග්‍රහයා පස්සන භාවයේ ගමන් කරන මෙම කාල සීමාව තුළ උත්සාහය ධෛර්යය අවශ්‍ය කරන කටයුතු වලට යහපත් වනු ඇත. ක්‍රීඩා කටයුතු තුළ එදී සිටින අයගේ දක්ෂතා උපනැංවේ. ඔවුන් තුළින් කැපී පෙනෙන දක්ෂතා ඇති කරයි. මෙම සතිය ආගන්තුකගේ පැමිණීමක් අපේක්ෂා කරන්න පුළුවන් නිවසට, ඒ වගේම සහෝදර සහෝදරියන්ගේ කටයුතු වෙනුවෙන් තම කාලය, ශ්‍රමය, ධනය විඩංගු කරන්න වෙන සතියක්. ඒ වගේම උදරය ආශ්‍රිත අසනීප සෑදෙන්න පුළුවන් සතියක්. දෙක හත භාව අධිපති ලග්නයට පාපී වන කුජ රුචක යෝගයේ උදා කරමින් සිව්වන භාවයේ කෝචර වශයෙන් ගමන් කරනවා. මිල මුදල් ලැබීම අතින් සහපත් සතියක්, යහපත් කාලයක්. ප්‍රේම සම්බන්ධතා පවතින අයට ඒ සම්බන්ධව ඍජු තීරණ ගැනීමට අදහස් පහළ වෙනවා. යාන වාහන, ඉඩකඩම් සම්බන්ධ කටයුතු වලට මේ කුජ මාරුවේදී තියෙන ජනවාරි 5 දක්වා කාල සීමාව යහපත් වනු ඇත. මෙම සතිය තුළදී වියදම් අධික කරුණු යෙදීමත් අනවශ්‍ය වෙහෙසකාරී ගමන් බිමාවෙත් යෙදීමත් සිදු වෙනවා. ඒ වගේම අධිරුධිර පීඩනය, පපුව ආශ්‍රිත අසනීප තියෙන අය තරමක් ප්‍රවේසම් වෙන්න ඕන, ඒ වගේ ලෙඩ රෝග උත්සන්න වෙන්න පුළුවන් කාලයක්. ලග්නයේ සහ හයවන භාවයේ අධිපති කුජ ග්‍රහයා වික්‍රමස්ථානයේ ගමන් කරන්නේ. උත්සාහය, ධෛර්යය, ක්‍රියාශීලත්වය අවශ්‍ය කටයුතු වලට මෙම කාල සීමාව යහපත් වෙනවා. අන් අය අතර කැපී පෙනීමට ලක් වෙනවා. ඒ නිසා මෙම කාල සීමාව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යහපත් කාලයක්. මෙම සතිය තුළදී ගත්තොත් වැඩ කටයුතු සිදු කර ගැනීමේදී කතාවෙන්, ඒ කියන්නේ වචන මාගෙන් වචන මේ කටයුතු සිදු කරනවට වඩා ලිඛිතව ලිපි මගින් තම කටයුතු සිදු කර ගැනීම වඩාත්ම වැදගත් වෙනවා. ශාරීරික ව්‍යායාම ආදියට සිත යොමු වෙන කාල සීමාවක්ද වනු ඇත. පහ 12 භාවදීපති කුජ දෙවන භාවයේ ගෝචරය වන මෙම කාල සීමාව තුළදී අලුත් දේ මිලට ගැනීමට වෙනුවෙන් මුදල් වැය වෙනවා. තම වචනේ බලයෙන් කටයුතු කර ගැනීමට යාම නිසා අන් අය අතර අමනාපකම් සිදු කර ගන්න වෙනවා. මේ සතිය ගැන කතා කරොත් මෙම සතිය තුළ සිතේ චංචල ගතිය, ව්‍යාකූල ගතිය ඇති වෙනවා. ඒ වගේම පදිංචි ස්ථාන සම්බන්ධව, ඒවා වෙනස් කිරීම සම්බන්ධව යම් යම් අදහස් පහළ වෙනවා. නිවසේ වැඩිහිටියන්ට නිවසින් බැහැරව යම් යම් ගමන් බිමන් යෙදෙන්න පුළුවන්. හතර 11 භාවාධිපති කුජ බලවත් වෙමින් රුචක යෝජකය දා කරමින් මෙම කාල සීමාව තුළ මකර ලග්න හිමියන්ට ජයග්‍රහණ අත්කර දෙනවා. විශේෂයෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉතා යහපත් කාල සීමාවක් මේ කුජ මාරුවෙන් පසු උදා වී තියෙනවා. උසස් අය ආශ්‍රය කර ගැනීමට ලැබෙන අතර ඔවුන්ගේ කාලයක් යනතුරු යම් යම් ප්‍රයෝජන ලබා ගැනීමට හැකි වෙනවා. එසේම නිවසේ ප්‍රිය සම්භාෂණ, උත්සව ආදී පැවැත්වෙන අතර යාන වාහන, ඉඩකඩම් මිලදී ගැනීමට යහපත් කාලයක් වනු ඇත. මෙම සතිය ගත විට ඉවසිලිවන්ත ලෙස කටයුතු කළ යුතුය. ඉක්මන් කේන්ති ගති ඇති කරයි, අන් අය සමඟ වාද ඇති කරයි. ඒ වගේම උෂ්ණ රෝග, හිසේ අමාරු වගේ රෝග උත්සන්න වෙන්න පුළුවන් සතියක්. තුන 10 භාවාධිපති කුජ 12 භාවයේ ගමන් කිරීම නිසා මිශ්‍ර ඵල කාලයක් උදා වේ. රැකියා කටයුතු වෙනුවෙන් ගමන් බිමන් බහුලව යෙදෙනවා. සහෝදර සහෝදරයන්ගේ කටයුතු වෙනුවෙන් කාලය මිඩංගු කරන්න සිදු වෙනවා. ඒ වගේම රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ මේ දවස්වල පවත්වනවා නම් ඒවාත් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා වෙනවා. මෙම සතිය තුළ රසවත් ආහාර පාන ලැබෙනවා.
පරීක්ෂණාත්මක කටයුතු වල යෙදෙන අයට යහපත් වෙනවා. තනි තීරණ වලට කටයුතු කිරීමට පෙළඹෙන සතියක්. නමුත් ඒක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. අන් අය සමඟ සාකච්ඡා කර යම් යම් තීරණ ගැනීම සුදුසුයි. දෙක නමය භාව අධිපති කුජ 11 වන භාවයේ ගමන් කිරීම යහපත් වේ. මිල මුදල් ලැබීම නව මිතුරු මිතුරියන් ආශ්‍රයයට ලැබීම සිදු වෙනවා. අනපේක්ෂිත ලෙස යම් යම් කටයුතු වලින් ලාභ ලැබෙන්න පුළුවන්. එසේම වැඩිහිටියන්ගෙන් යම් කිසි උරුමයක් ඉල්ලා සිටින බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා ජනවාරි 5 දක්වා කාල සීමාව වැදගත් කාල සීමාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම සතිය බැලුව විට ලැබීම අතින් යහපත් වෙනවා. අධ්‍යාපන කටයුතු වලට යහපත් වෙනවා. ඒ වගේම ඥානෙ උපයෝගී කරගනිමින්, ඒ කියන්නේ ටියුෂන් පන්ති වගේ දේවල් අනිවාර්යයෙන් ඥානෙ උපයෝගී කරගනිමින් කරන ව්‍යාපාර කටයුතු වලට යහපත් සතියක් වෙනවා. ඔව් ලබන සතිය ලග්න පලාපල තමයි අපි දැන් ඇහුවේ. ඉතින් අදට කාල වේලාව අවසන් වෙලා තියෙනවා මේ පිළිබඳව කතා බහ කිරීමේදී. නාමල් මහත්මයාව සම්බන්ධ කරගන්න ඕන නම් දුරකථන අංකය මතක් කරන්නම්. 0776 600 595 කියන දුරකථන අංකයෙන් නාමල් මහත්මයාව සම්බන්ධ කරගැනීමේ හැකියාව ඔබට තියෙනවා. ඔව් දැන් අපි විරාමයට යන්නත් ඕනේ. ඉතින් ඒ නිසා අපි විරාමයෙන් පස්සේ අපේ විශේෂාංගය අපේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශකතුමා වෙල්ලිනවා පියේ මැදිරියට. ඉතින් ඒ නිසා එතුමාව පිළිගන්නත් ඕනේ. ඉතින් ස්තුතියි නාමල් ප්‍රියංකර මහතාන්‍ය ඔබතුමාට. අපි කෙටි විරාමයකට ගිහින් වෙලාවට සම්බන්ධ වෙනවා.